අයිබුවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රි ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල පසුකී රජයේ ක්‍රියාකලාපයේ ගැටලු රැසකට හේතු වුණා ඇමති දිනේෂ් ජිනීවා මානවහිමිකම් සැසිවාරයේදී කියයි සූර්යවැව ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා ලෝලින්ට එල්ලෝ ප්‍රහාරය ගැන අගමැතිගේ අප්‍රසාදය ඇමති සහ ක්‍රිකට් පාලක මණ්ඩලය සමාව අයදී පරිණත ගෞරවාන්විත පාලනයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් කියයි ආන්දෝලනාත්මක එම්සීසී ගිවිසුම අත්සන් නොකරන බව කෙහෙලිය කියයි කොරෝනා වෛරසය නිසා විදේශිකයින්ට හජ් වන්දනාවත් තහනම් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාව විසින් මුදා ගනී ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත 43 වන ජිනීවා මානවහිමිකම් සැසිවාරයේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයෙන් පසුව ඊට පිළිතුරු ලෙස විදේශ සමතා මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද අදහස් පළ කළා එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර සහයෝගිතාවේ ආරක්ෂා කර ගනිමින් මානව හිමිකම් කවුන්සලයේ කාර්යභාරයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට වත්මන් රජය පියවර ගන්නා බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් අද පස්වරුවේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතනු ලැබුවා මේ අතර ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන 43 වැනි සැසිවාරයේදී මෙරට විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් සැසිවාරය අමතනු ලැබුවා As this council deliberates on the written update presented by the High Commissioner on Progress regarding the implementation of the Charge Resolution 30/1, I wish to reiterate that Sri Lanka remains committed to engaging with the High Commissioner and her office in achieving sustainable development, peace and reconciliation within the national framework overwhelmingly approved by the people of Sri Lanka during the presidential election last November. ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමය ළඟා කර ගැනීමට අතිවිශිෂ්ට ජනවරමක් වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී ලබා දුන්නා. තිරසර සාමයක් උදෙසා ශ්‍රී ලංකාව පවත්නා ව්‍යුහය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටියද පසුගිය රජයේ එම වැඩපිළිවෙල 2015 වසරේ අවලංගු කරා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස 31 යෝජනාවට සමානුග්‍රහකත්වය දක්වමින් මෙය අවලංගු කළා. විරෝධාර රණවිරුවන්ට අයුක්ති සහගත ලෙස නිඳා අපහාස විඳීමට සිදු වූ අතර ශවේන්ද්‍ර සිල්වා මහතාටද චෝදනා එල්ල වුණා. පසුගිය රජය සියලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කරමින් සම අනුග්‍රාහකත්වය ලබා දුන් 31 යෝජනාවෙන් නිවත්වීමට වත්මන් රජය කටයුතු කළා. වසර 25කට අධික කාලයක් පළාත් පාලන ඡන්ද අයිතිය නොලැබුණු ජනතාවට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එම අයිතිය ලබා දීමටත් කටයුතු කළා. ඒ වගේම අතුරුදහන් වූවන් වෙනුවෙන් සහතිකයන් නිකුත් කිරීමට වත්මන් රජය ක්‍රියා කළා. සාමය සංහිඳියාව සහ වගවීමට වත්මන් ආණ්ඩුව කැපවී ක්‍රියා කළ අතර දේශීය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු පාර්ශ්වයන් සහයෝගයද මා අපේක්ෂා කරනවා. And continue to work in close cooperation with the international community through the capacity building and technical assistance in mutually agreed areas in keeping with the domestic priorities and policies. I will be tabling the full text of my speech. I thank you. හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇතුළු වීමේ දොරටුව අසලදී ක්‍රීඩා ලෝලීන්ට ආරක්ෂකාංශ විසින් ඊයේ දින සිදු කළ පහර දීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විශේෂ භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ දින ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන එක් දින තරගය ආරම්භ වීමට ප්‍රථම තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන් හට ගුටිබැට සංග්‍රහයක් හිමි වුණා. ඒ හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළට පිවිසීමට තිබෙන දොරටු වලින් දොරටු දෙකකින් පමණක් ප්‍රවේශ පත්‍ර අලවිය සහ පැමිණි පිරිස් ඇතුළත් කිරීම හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගයි. අපි එතන ඉන්නේ
ඊයේ දින ක්‍රීඩා ලෝලින්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද සිය අප්‍රසාදය පළ කළා. ඊයේ වෙච්ච සිද්ධිය පිළිබඳව අපි කනගාටු වෙනවා. ක්‍රිකට් මැච් එක බලන්න ගිහිල්ලා අත වශයෙන් මේ ක්‍රිකට් බෝඩ් එක කරපු අවුල තමයි මට පේන්නේ. මේ ගැටුමට හේතු වුණේ ඉතින් ඒ කියන්නේ අපේ අර්ථ වශයෙන් මේ මොකද අවුරුදු ගානකට පස්සේ තරුණ ළමයි මේ මැච් එක බලන්න ආවම මේ විදිහට සලකපු එක නම් සම්පූර්ණ වැරදි. ක්‍රිකට් බලධාරීන්ගේ නිසි කළමනාකාරීත්වයක් නොතිබීම හේතුවෙන් තරඟය නැරඹීමට පෙර මෙලෙස ක්‍රීඩා ලෝලීන් හට ආරක්ෂකංශ වෙතින් පොලු ප්‍රහාරයක් හිමි වූ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයද සිටියා. මේ අතර ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ නියමයක් අනුව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ඊයේ දින සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළංශ වෙත උපදෙස් දෙන බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද සඳහන් කළා. එමෙන්ම අමාත්‍යවරයා අද මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙලෙස සමාව අයද සිටියා. අතිගරු ජනාධිපතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මත් ගරු අගමැතිතුමත් මහින්ද රාජපක්ෂ මහත්මත් මට පුද්ගලිකවම කඩිනමින් මේ පිළිබඳ හොයා බලන ලෙස උපදෙස් දුන්නා. ඒ ප්‍රහාරය අප කිසිසේත්ම මම විශේෂම ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා විදිහට කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ක්‍රීඩාංගන බලධාරීන්ට යම් යම් ගැටලු ප්‍රශ්න තියෙනට ඇති. ඒ කුමන ප්‍රශ්න තිබුණත් එල්ල කරපු ප්‍රහාරය කිසිසේත්ම අපට අනුමත කරන්න බෑ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යශීලී එකමුතුමාට අද උදේම දැනුම් දුන්නා, ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන්නා මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන්න. ඒ නිසා ක්‍රිකට් ලෝලින්ගෙන් ක්‍රිකට් ප්‍රේමීන්ගෙන් සමාව ආයදින අතරේ මින් මතුව එළඹෙන තරඟවලදී මේ බාධාවන් මේ ගැහැට සිදු නොවීමේ වගකීමත් අපි ක්‍රීඩා අමාත්‍යංශයක් විදිහට බාරගත යුතු තිබෙනවා. මම විශ්වාස කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සමාව ආයදීමක් රට ඉදිරියේ තබාවි කියලා. සියලු තාඩන පීඩන මැද්දේ වුවද ක්‍රීඩා ලෝලීන් තරඟය නැරඹූ අතර ක්‍රීඩකීන්ට ජයග්‍රහණය සඳහා සිය උපරිම සහයද උණුසුම් ලෙස ලබා දීමට සූර්ය වැවට පැමිණි ක්‍රීඩා ලෝලීන් මෙලෙස කටයුතු කළා. ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගන්නා ක්‍රීඩා ලෝලීන් හට ඉදිරියේදීවත් මෙවැනි දේ සිදු නොකරන්නේ නම් තරඟවලට ක්‍රීඩා ලෝලීන්ගේ ඇති උද්‍යෝගය මීටත් වඩා වැඩිවනු නොඅනුමානයි. ජන ගැටලුවලට කඩිනමින් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමුවැන්න අද ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ දිස්ත්‍රික්වල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩගම හෝමතුල රාජකීය ලෙන් විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට යන මග දෙපස රැස්ව සිටි ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසා සිටියා. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානි පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයාට පැමිණිලි කළා. පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් පලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මම දන්නවා මේ කටුපොල් වලින් විශාල ආදායමක් ලැබෙනවා. පොල් වලින් ලැබෙනවට වඩා හතර ගුණයක් විතර ලැබෙනවා. රබර් වලින් වඩා 10 ගුණයක් විතර ලැබෙන එක හින්දා තමයි මේ කම්පනි සමාගම් මේවට යොමු වෙන්නේ. හැබැයි එහෙම නුණත් පරිසරයට විනාශයක් වෙනවනේ. ඉගෙන අපි විශේෂයෙන්ම අවධානය යොමු කළා ක්‍රියා කරන්නට ඕන. මේ සාමාන්‍ය රබර් ගහකට ගන්නා වූ ජල ප්‍රමාණය වගේ 8 ගුණයක ජල ප්‍රමාණයක් මේ කටුපොල් ගහ උරා ගන්න. ඒකෙන් තමයි මේ වියලි බව ඇති වෙන්නේ කියලා. මමත් හිතන්නේ දැන් ලැබෙන තියෙන තොරතුරු අනුව මේක නවත්තන්නට ඕන. නවත්තලා මිට වඩා පොල් වගේ දේවල් වලට අපි යොමු කරලා පරිසරය ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත්. දැන් අනිත් එක අපි දැන් 54,000 උපාධිධාරීන් බඳව ගන්නවා. දැන් මේ උපාධිධාරීන් වැඩි හරියක්ම අපි අධ්‍යාපනයෙන් දා මේ පාසල් ගැන අවබෝධයක් අරගෙන මේ පාසල් සකස් කරන්න මේ පත්වීම අපිට ලබා දෙන්න පුළුවන් මේ පාසල් වලට. එතකොට ඒ අයට පාසලේම ඉන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මාරුයි මරන් යනවා. විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල තියෙන පාසල් වල විස්තරයක් ඒවා ලබා දෙන්නට.
මෙතර දීප ව්‍යාප්තව පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම මාලාවට සමගාමීව පරිසරයේ දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවේ මේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පැල 300ක් සිටුවේ මේ වැඩසටහනේ සමාරම්භයේ සැන්ටුවන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථාන භූමියේ නව පැලයක් රෝපණය කිරීම සිදු කළා. අලුතින් ඉදිවන නව කර්මාන්තපුරයන් සඳහා විශාල රැකියා ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා නියුක්ත කිරීමට උපාධිධාරීන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. යුරෝ මිලියන 10ක ඔස්ට්‍රියා සහන ණය ආධාරය යටතේ ඉදුකරනු ලැබූ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව විද්‍යාකාර සංකීර්ණයේ ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. සිවිල් ඉංජිනේරින් වේවා, මෙකැනිකල් ඉංජිනේරින් වේවා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් වේවා, මේ සුළු රටට ලෝකයාට ලෝකයත් එක්ක දියුණු වෙන ලෝකේ අවශ්‍යම රැකී අවස්ථාවන් තියෙන ප්‍රධාන මාර්ග කියලායි මම විශ්වාස කරන්නේ. උද හම්බන්තොට වගේ අලුතෙන් ගොඩ නැගෙන නව කර්මාන්තපුරයන් එක්ක ඇති වෙන විශාල ඉල්ලුම සඳහා විශේෂ උපාධිධාරීන්ගේ අවශ්‍යතාවය රටට පැහැදිලිව පේනවා. එවැනි අවස්ථාවකදී මම හිතනවා ඔබේ ඩිප්ලෝමාව උපාධියක් දක්වා උසස් කරලා ඒ උපාධිය ලබාගත් තරුණ පිරිසක් අනාගතයට බිහි කරන්න අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගම්පහ පහලයාකුඩ ප්‍රදේශයේද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැඩි කලකිරීමකින් සමන්විත ජන සමාජයක් බිහි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්කුඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. මම මේ සමගි ජන බලවේගය නිර්මාණය කරේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියාධිකාරී මණ්ඩලය මම සහභාගී නොවුණු අවස්ථාවේදී මට ලබා දුන්නු අනුමැතිය තුල. අපි ආරම්භ කරලා තියෙනවා ගමන. මට නම් ඒ ගමන මොනම හේතුවකටවත් ආපහු හරවන්නටත් බෑ, හරවන්නට යන්නෙත් නෑ. 69 ලක්ෂයක් ජනතාව වරම ලබා දුන්නු මේ අලුත් රජය පෙරලා ජනතාවට කරන ස්තුතිය අද පෙරපාසල් දරුවගේ ඉඳලම වැඩිහිටිය දක්වා හොඳින් දන්නවා. 69 ලක්ෂයක් ජනවරමක් ලබා දුන්නේ එදා තිබුණු තත්වයට වැඩිය වඩා හොඳ තත්වයක් නිර්මාණය කරා. නමුත් සති 13ක තමන්ගේ ක්‍රියාදාමයේ පැටිකිරිය දිහා බලනකොට, කරපු සේවාවන් දිහා බලනකොට මම අහන්න කැමති ඔබතුමන්ලාගෙනුත් රටේ ජනතාවගෙනුත් සති 13ක් ඇතුළත ජනතාව බලාපොරොත්තු වෙන මාතෘභූමිය නිර්මාණය වෙලා තිබෙනවා, කරනවයි කියපු දේවල් ඉෂ්ට වෙලා තිබෙනවා. හැම වෙලාවෙම අහන්නට ලැබෙන්නේ 3-2ක් දෙන්න එතකොට ඔක්කොම කරන්නම් කිය. මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී 3-2ක් ගැන කතා කරේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුවදී අපි එඩිතරව කිව්වා දිනපු පැත්තෙන් ඉදිරිපත් කරපු පොරොන්දු ටික ඉදිරිපත් කරන්න, අපි වගකිවිය යුතු විපක්ෂයක් හැටියට අපේ සහයෝගය ලබා දෙනවා. වහාම අයවැයක් ගෙනල්ලා ජනතාවට ප්‍රකාශ කරපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. මොකක්ද ඉස්සෙල්ලම කරේ? ජනවාරි 3 වෙනිදා වෙනකන් පාර්ලිමේන්තුව වහලද, පාර්ලිමේන්තුව වහල ආරම්භ කරා ජනතාවට අසහනය, හිංසනය, පීඩනය, හිරිහැර කිරීම. මේ කර්තව්‍යයන් තුලින් මේ රටේ ජනතාව පුදුම සහගත කලකිරීමකට ලක් කරවල අද රට තුල දැඩි කලකිරීමකින් සමන්විත වූ ජන ප්‍රජාව නිර්මාණය කරලා තිබෙනවා. දැන් අද හැම තැනකම පේනවා බැටන් ප්‍රහාර එල්ල කරනවා, පොලු පහරවල් එල්ල කරනවා, මර්ධනය කරනවා, ගහනවා. මං හිතන්නේ අර 69 ලක්ෂයකගේ වරමට ස්තුති කරන්නේ මෙහෙමදයි කියලා මුළු රටම අහන. ඇත්තටම වෙනසක් කරලා තියෙනවා දැන් රාජ්‍ය සේවය. සුභවාදීද අසුභවාදීද කියන එක ගැන රාජ්‍ය සේවයටම අවස්ථාව ලැබෙනවා මහමැතිවරණයේදී ප්‍රතිචාර දක්වා. බලන්න දෛවයේ සරදම අලුත් ආණ්ඩුව බිහි වුණා. වර්ජනය කරපු
එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අද වෙන විට තඹ සතේක සහනයක් ලැබිලා නැහැ. ගෞරවාන්විත රාජ්‍ය පාලනය, විශ්වාසනීයත්වයේ සුරකින්න පරිණත පාලනයක් ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක, අපි සූදානම් කියන එක ඔබ සෑම සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. ආන්දෝලනාත්මක MCC ගිවිසුම අත්සන් කිරීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපේ මේ 30 ඇලිරක් එක කියන යෝජනාවට රට පාවලා දෙන රටේ අපේ රණවිරුවන් වරදක් කරා, අපේ රණවිරුවන් යුදාපරාධ කරයි කියලා ලෝකේ පළවෙනි රට හැටියට තමයි මංගල සමරේර විදේශ ඇමතිවරයා හැටියට එය සමානුග්‍රහයක් දක්වීමෙන්ම ලෝකයට පෙන්වුවේ. අපේ කියන්නේ මේ වෙනුවෙන් දැන් උදාහරණයට ගන්නකො 2009 මේක අවසන් වුණා. 2010 අලුත් ආණ්ඩුවක් ආවා. ඒකට LLRC එක ආවා. ඊගාවට තවත් ආයතන කීපයක් අපි මේ රටේ හැදුවා. මේ අපි කියන හෝම් ග්‍රවුන්ඩ් මොඩල් එහෙම නැත්නම් ඉන්ඩිජිනස් එහෙම නැත්නම් මේ රටට ආවේනික වෙච්ච රට තුල රටේ ස්වාධීනත්වය ගරු කරන වැඩපිළිවෙලක් හරහා මේ රටේ අධිකරණ පද්ධතිය හරහා මේ වැඩයුත්ත මේ කටයුත්ත සිදුවිය යුතුයි කියලා. මේක හැම අවස්ථාවකම යම් ජාතීන්ට යම් සාධාරණයක් වෙනවයි කියන කතන්දරයේදී ජාතියන්තරය මැදිහත් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒක සීමාවන් වලින් එහාට ගියා කියලා. අනිත් එක දැන් මේ කතාවේ කියන්නේ අවසාන සති දෙක තුන යුද්ධයේදී ඇතිවෙච්ච කරුණු ගැන. කොච්චර අසාධාරණද බලන්න. එතකොට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට ඒ යුද්ධය අවසාන කරපු සති දෙකේ ප්‍රතිඵලවල මොන තරම් අසාධාරණද? මොකද්ද? ඇවිල්ලා කරා. ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් බලයට පැමිණි ආණ්ඩුව කිසිදු ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව පරිමේත මන්ත්‍රී කාවිද ජයවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලබා දුන්න බලාපොරොත්තු පොරොන්දු අද දිනෙන් දින සිහින බවට පත්වෙමින් යන යුගයක වර්තමානයේ අපිට දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අය මේ පොරොන්දු දෙනකොට කිව්වේ නෑ මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණය අවසන් කරාගෙන පස්සේ කියයි අපිට මේ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ පළාත් සභාව අවසන් කරනකම් කියනවා. මේ සියල්ලම ඉවරනකොට අවුරුදු පහ මේ අයගේ අවසන්. ශක්තිමත් ආර්ථික ක්‍රමෝපායක් හදා දෙනවා කියලා බලයට ආපු අය මේ රටේ ජනතාව පැදුරෙන් බිමට ඇදලා දාලා තියෙනවා. මේක තමයි ඇත්ත. මේ වර්තමාන රජ රටේ ආරම්භ කරලා ඉවරයි මේ රටේ ජනතාවට පීඩනය යොමු කරලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න. ඒක ක්‍රීඩා ලෝලීන්ගෙන්ද, රාජ්‍ය සේවකයන්ගෙන්ද, දේශපාලඥයින්ගෙන්ද, හෙට අනිද්දා වෙනකොට මාධ්‍ය වේදීන්ගෙන්ද කියන එක නතර කරන්න බෑ. කොකාගේ සුද පේන්නේ පියාඹනකොට ඒ අනුව ඉදිරියේදී මෙයාගේ මර්ධනය තවදුරටත් තීව්‍ර වෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. පාර්ලිමේන්තු අවසන් වුණාගෙන් පස්සේ තමයි ඔය හැංගිලා ගහපු වෙස්ටික ගලවලා එලිපිට නටන්න පටන් ගන්න කියන එක කියන්න කැමතියි. ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ නව මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය විවෘත කිරීම අද සිදු කෙරුණා. එහි ප්‍රථම මාධ්‍ය හමුව පවත්වමින් පක්ෂ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා සඳහන් කර සිටියේ ජිනීවා යෝජනාවලින් ඉවත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශයේ නව මාධ්‍ය ප්‍රකාශන ශාලාව විවෘත කිරීම අද පෙරපරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මෙම අවස්ථාවෙන් අනතුරුව නව මාධ්‍ය ප්‍රකාශන ශාලාවේ ප්‍රථම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවා. ඒ පක්ෂ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ අත වශයෙන් අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලින් ශ්‍රී ලංකා රජය ඉවත් වුණා. තවදුරටත් මේ රටට විශේෂයෙන් අහිතකර මේ යෝජනාවලට සම අනුග්‍රහය හෝ කිසිම විදිහක සහයෝගයක් දැක්වීමට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අභිනව රජයට පුළුවන්කමක් නැහැ. අපි මේ කටයුතු සියල්ලක්ම කරනවා අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්. සංහිඳියාව, මනා පාලනය හැම දෙයක්ම. හැබැයි මේ සියල්ලක්ම කරන්නේ දේශීය ආයතන හරහා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒකට සම්බන්ධ පුද්ගලයන් සමහර අය අත්අඩංගුවට අරගෙන ඒ විමර්ශන එකක්වත් හරි විදිහට කෙරුණේ නැහැ. යම් යම් අය ආරක්ෂා කිරීමේ අභිප්‍රාය ඇතිව.
මේකට කෙලින්ම සම්බන්ධයි කියලා හිතන්න පුළුවන් සාක්ෂි තියෙන පුද්ගලයන් ප්‍රශ්න කළේ නැහැ අත්අඩංගුවට ගත්තේ නැහැ සමහර අය පැය භාගයක් පැයක් විතර ප්‍රශ්න කළා ඊට පස්සේ ගෙදර යාවා ගෙදර යවපු සමහර අය රටෙන් පිට වුණා ඉතින් ඒ සම්පූර්ණ වැඩපිළිවෙල ඇස්බැඳුම් වැඩක් හිටපු කාලේ තේජස්වින අලිය තමයි UMP හිටියේ කතරගම ඉඳන් එනකොට ඉන්නවා පූජාවට්ටිය කන අලිය දැන් ඒ අලිය තමයි UMP ඉතුරු වෙලා තියෙන්නේ හංසයට දෙයියංග පිට දැන් හංසෙක් නේ පාත්තෙක් ඉන්නේ මොන ලකුණෙන් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරන සංඛ්‍යාව 50න් අඩු සංඛ්‍යාවක් බවට පත් වෙනවා සාමාන්‍යයෙන් නැවක් ගිලනකොට ඒක ඉන්නේ මීයොත් එළියට පයින්න දැන් මේ නැව ගිලලා ඉතුරු වෙලා තියෙන කුඹගහ විතරයි කුඹගහේ අන්තිම තැන ඉඳගෙන සජිත් ප්‍රේමදාස අඬ ගහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. අපි සජිත් මහත්තයාගෙන කරුණාකරලා තමන්ගේ පක්ෂය මුලින් හදාගන්න. මේ කූලෝදර මහෝදර සටන මුලින් निराකරණය කරගන්න. निराකරණය කරගෙන ඊට පස්සේ තමන් අනිත් පක්ෂවලට අඬ ගහන. ගෙදර ගියොත් අඹුනසි, මගේ හිටියොත් තෝනසි. ඒ තත්ත්වෙට තමයි එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙන්නේ. අද පැහැදිලි බෙදීමක් එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙලා තියෙනවා. ඒ වගේම ගම්මට්ටමේ බෙදීමක් ඇති වෙලා තියෙනවා. මේ සියලු දේවල් එක්ක අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔබට එක්කාසු වෙන්න පුළුවන් ඕනම අපේක්ෂකෙක් එක්ක මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ සන්ධානෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකෙක් එක්ක එකතු වෙන්න. දැනට ඔබට ගන්න තියෙන හොඳම පියවර තමයි මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලට ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මේ පුළුල් සන්ධානයට එකතු වෙලා ඡන්දේ පාවිච්චි කිරීම. වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දැමීමට ගත් තීරණය රජයේ නීතිගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. රුපියල් 1000ක් ගෙවන්න ඕන අපි දැනටමත් කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එකක් අත්සන් කරලා තියෙනවා. එතන 850ක්. ඒ 850 මූලික පඩිය රුපියල් 1000ක් වෙන්න ඕන. එච්චරයි. ඒක දැන් අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට ජනාධිතුමා අමාත්‍ය මණ්ඩලයෙන් දාලා අමාත්‍ය මණ්ඩලයෙන් ඒක අනුමත කළා. අමාත්‍ය මණ්ඩලයේ ගත්ත තීන්දුව දැන් කම්පැනි 22කටම කියන්න ඕන මේක ජනතාවට ගෙවන්න කියලා. වතු කර ජනතාවට ගෙවන්න කියලා. හරි සිම්පල් වැඩක්. දැන් රජය ඒක නීතිගත කරන්න ඕන. නිසා ජනත්ව ගත්ත තීන්දුව වාම කම්පැනි කෙන ජනවාරි ඉඳලා එරියස් එක ගෙවන්න කියලා. දැන් මාර්තු මාස බලන දා දෙන්නම් කිරවලා ඒප්‍රල් මාස 10 වෙනිදා දෙනකොට චන්දේ කොමසත්තුමාට කියන්න පුළුවන් මේ එවැඩේ කරන්න බෑ කියලා. පෞගේ කාලේ රුපියල් 50ට එම වුණා. එතෙන් මේ මිනිස්සු අහිංසක කම් කර උඩ බලගෙන ඉන්න ඕන. වාම ගෙවන්න. නමුත් ඒකට කන්ඩිෂන් දාන්න බෑ. අපි ඒප්‍රිල් මාස වෙනකොට මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කාරණක කරවමාවේ. සියලු දෙනා අපි එකතු වෙලා අපි යනවා කණ්ඩායමක්. අපි කණ්ඩායමක් කියලා අපි වැඩේ කරනවා. කරලා අද තමයි විපක්ෂ නායකතුමාගේ 25 වෙනිදා පස්සේ ආණ්ඩු පක්ෂයෙන් අපි දෙන්නම් අපි මාධ්‍ය සාකච්ඡාව. මොනවා ලාංඡන තිබුණොත් මොනවා පාටවල් තිබුණොත් අපේ අදවත එකට තියෙන්නේ. COVID-19 නවතම තත්ත්වය වෙතයි දැන් අවධානය. මාරාන්තික COVID-19 වෛරසය හේතුවෙන් ජපානයේ යොකොහාමා වරායේ නතර කර තිබූ ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැගෙන වෙත් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ස්තුතියද පළ කළා. මේ අතර COVID-19 වෛරසය පැතිරියම හේතුවෙන් මක්කම වන්දනාව මෙවර විදේශිකයින්ට තහනම් කිරීමටද පියවරගෙන තිබෙනවා. ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් පුරා පැතිරමින් පවතින මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු මරණ සංඛ්‍යාව 2761 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 81000 ඉක්ම වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අදාළ වෛරසය ආසාදිතින් මේ වන විට පාකිස්තානය, ස්වීඩනය, නෝර්වේ, ග්‍රීසිය, රුමේනියාව හා ඇල්ජීරියාව, ඩෙන්මාර්ක් යන රටවල්වලින්ද අනාවරණය වී තිබෙනවා. වෛරසයේ නිජ භූමිය වූ චීනෙන් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ගත වූ පැය 24 තුළ පමණක් දකුණු කොරියාවෙන් නව ආසාදිතින් 334ක් වාර්තා වී ඇති අතර දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1766ක්. ඒ අනුව දකුණු කොරියාවේ මේ වන විට ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 13. කෙසේ වෙතත් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හෝ විදේශිකයෙකුට මෙම වෛරසය මේ වන තෙක් ආසාදනය වී නොමැති බවයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ. මේ අතර ජපානයේ යොකොහොමා වරායේ නවතා තිබූ ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලංකීය කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා අද උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැගෙන වී තිබෙනවා.
විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිවේදනය කළේ මොවුන් නිරෝධායන කටයුතු වලින් අනතුරුව දිවයින්ට රැගෙන ඒමට නියමිතව පයි. මෙම නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට රැගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට රජයට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දියා මහ කොමසාරිස්වරයා තමන්ව දැනුවත් කළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. මේ අතර මක්කම හා මදීනා ඇතුළු ආගමික ස්ථාන වන්දනාව සඳහා පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද නිවේදනය කළේ චීනය තුළට වඩා වැඩි වේගයෙන් ඉන්පිටත මේ වන විට මෙම වෛරසය පැතිර යමින් පවතින බවයි. අදාළ වෛරසයට පෙර සූදානමක් ලෙස ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේම මෙම වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවද හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොඩිසන් සඳහන් කර ඇත්තේ. වෛරසය ආසාදනය වීමෙන් ඉරානයේ මරණ 19ක් වාර්තා වන අතර ආසාදිතින් සංඛ්‍යාව 139ක්. ඉරාකයේද අදාළ වෛරසය පැතිර යාම හේතුවෙන් ඉරාකයේ සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉරාක වැසියන්ට චීනය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉතාලිය, බහරෙන් හා කුවේට් යන රටවල සංචාරය කිරීම අවලංගු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. අප සූදානම් වන්නේ රාත්‍රී ප්‍රතිවිකාශයෙන් ඔබෙන් සමු ගන්නට. අප යලිත් හමු වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රතිවිකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.